සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින්. මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. දිවයිනටම රාත්‍රී 9 සිට වයඹට සවස 6 සිට ගම්පහ කුට්ටාශීට රාත්‍රී 7 සිට පොලිස් ඇඳිරි නීතිය. අමිත් ඩැන් නාමල් අතරංගුවට ආරක්ෂාව තහවුරු කිරීමට බලය දී ඇතැයි අගමැති කුලියප්තිය නිරීක්ෂණයට එක්වමින් කියයි. ත්‍රස්තවාදී අවසන් කිරීමට ඕනෑම සහායක් දෙන බවට චීනෙන් සහතිකයක්. ත්‍රස්ත ප්‍රහාරවලට සම්බන්ධ සංවිධාන තුනක් තහනම් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කරයි. මූල්‍ය අරමුදලේ පස්වන ණය වාරිකයත් ශ්‍රී ලංකාවට. වයඹ පළාතේ ප්‍රදේශ කිහිපයක සහ මිනුවන්ගොඩ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කිරීමට කටයුතු කළ බවට සැකපිට 74 දෙනෙකු අත්අඩංගුවට තිබෙනවා. නව සිංහල ජාතික සංවිධානයේ සභාපති ලෙස පෙනී සිටින ඩෑන් ප්‍රියසාත් කොළඹ අපරාධ කොට්ටාසය මගින් අත්අඩංගුවට ගත් අතර නාමල් කුමාරගේ සහ අමිත් වීරසිංහද අද අත්අඩංගුවට ගැනුණා. මෙම සිදු සිද්ධීන් පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් තෙල්දෙනිය ප්‍රදේශයේදී විධාන පතිරණගේ අමිත් ජීවන් වීරසිංහ යන අයවත් එවැගේම වරකාපල ප්‍රදේශයේදී අත්තනායක මුදියන්සේලාගේ නාමල් කුමාර යන අයවත් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් මේ සිද්ධීන් පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයඹ පළාතට සහ ගම්පහ පොලිස් කොට්ටාස කිහිපයකට මෙන්ම දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අදහස් පළ කළා. වයඹ පළාත තුළ ක්‍රියාත්මක වුණු පොලිස් ඇඳිරි නීතිය අද පස්වරු 4ට ඉවත් කළා. ඉන් අනතුරුව පස්වරු 6ට එය නැවත පැනවීම සිදු වෙනවා. පස්වරු 6 සිට හෙට පෙරවරු 6 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. ගම්පහ මිනුවන්ගොඩ දොම්පේ ගණේමුල්ල කිරිඳිවැල මල්වතුහිරිපිටිය මීරිගම නිට්ටඹුව පූගොඩ වේයන්ගොඩ වීරගුල වැලිවේරිය පල්ලෙවෙල සහ යක්කල කියන පොලිස් ස්ථාන ගම්පහ පොලිස් කොට්ටාසයට අද පස්වරු 7 සිට හෙට පෙරවරු 6 දක්වා දිවයිනේ සෙසු අනෙකුත් ප්‍රදේශ සම්බන්ධයෙන් වෙද්දී අද රාත්‍රී 9 සිට හෙට අලුයම 4 දක්වා පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර තිබෙනවා. සමාජ ජාලා භාවිත කරමින් අසත්‍ය ප්‍රචාර කළ තිදෙනකු මාතරදී පොලිස් අත්අඩංගුවට පත් වූ අතර පසුව අධිකරණයට ඉදිරිපත් කෙරුණා. සමාජ මාධ්‍ය ජාලා මගින් වෛරී සහගත එවැගේම මහජනතාව බියට පත්වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කර තිබුණු සැකකරුවන් 3 දෙනෙක්ව අද මාතර පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. මොවුන් 3 දෙනාවත් මාතර ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සමාජ මාධ්‍ය ජාලා මගින් අසත්‍ය ප්‍රචාර වගේම ජාතීන් අතර වෛරය ඇතිවන ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් ඒ අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා. සමාජ මාධ්‍ය ජාලා පිළිබඳව විමසිලිමත් සිටිමින් එවැනි ප්‍රකාශ හඳුනාගෙන ඒ ප්‍රකාශයන් විමර්ශන සඳහා යොමු කිරීම මේ විශේෂ ඒකකය මගින් සිදු කරනවා. රටපුර ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගුවන් හමුදාව අද සිට සිය හෙලිකොප්ටර් යානා භාවිත කරමින් විශේෂ මෙහෙයුමක් දියත් කරන බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ. ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට ආරක්ෂක අංශ මගින් ගනු ලබන ක්‍රියාමාර්ගයන්ට විරුද්ධව අන්තවාදී න්‍යාය පත්‍රයන් අනුව ක්‍රියා කරන සමහර අවස්ථාවාදී පුද්ගලයන් විසින් කලහකාරී ක්‍රියාවන්හි නියැලෙන බවට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙමින් පවතිනවා. විශේෂයෙන්ම ගුවන් හමුදාපතිතුමාගේ අවධානය මේ වෙත යොමු වෙලා තිබෙනවා. එම නිසා එවැනි නීති විරෝධී ක්‍රියාමාර්ග මැදලීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු හෙලිකොප්ටර් යානා දිවාහ රාත්‍රී දෙකෙහිම යෙදවීමට අද සිට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. අපි දැනටමත් එවැනි කලහකාරී ක්‍රියාවන්හි යෙදෙන පුද්ගලයන්ව ගුවනින් ඡායාරූපගත කොට එම ඡායාරූප සාක්ෂි වශයෙන් යොදාගෙන එම පුද්ගලයන් හට විරුද්ධව නීතිය උපරිම වශයෙන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙන බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සංවිධාන තුනක් තහනම් කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ එය නිකුත් කර තිබෙන්නේ.
එනුව ජාතික තව්හිද් ජමාත් හෙවත් එන්ටීජේ සංවිධානය ජමාතේ මිල්ලාතේ ඉබ්‍රහීම් හෙවත් ජේඑම්අයි සංවිධානය සහ විලියත් අස් සේලානි යන සංවිධාන මෙසේ තහනම් කර තිබෙනවා මහජන ආරක්ෂක ආඥා පනතේ සහ හදිසි නීති රෙගුලාසි යටතේ ලැබී ඇති බලතල අනුව මෙම සංවිධාන තුන තහනම් කිරීමට ජනාධිපතිතුමා පසුගියදා පියවර ගත්තා ඊට අදාළ ගැසට් නිවේදනයයි මෙසේ නිකුත් කර තිබෙන්නේ රටේ සාමය හා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය සියලු බලතල ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා ප්‍රදේශ කිහිපයක ඇති වූ නොසන්සුන්තාව සමනය කිරීම සඳහා ඊයේ රාත්‍රියේ කැබිනට් මණ්ඩලයේ රැස්කොට ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් හා පොලිස් ප්‍රතිවරයා සමග සාකච්ඡා කර මෙම පියවරගත් බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ කුලියාපිටිය ප්‍රදේශයේ වත්මන් තත්ත්වයේ සොයා බැලීම සඳහා කළ සංචාරයකින් අනතුරුවයි කුලියාපිටිය හෙට්ටිපොළ සහ පඬුවස්නුවර යන ප්‍රදේශවල වත්මන් තත්ත්වය අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා හෙට්ටිපොළ මුස්ලිම් පල්ලියට පැමිණි අග්‍රාමාත්‍යවරයා එහි වත්මන් තත්ත්වය නිරීක්ෂණය කළා අනතුරුවයි කුලියාපිටිය සහ පඬුවස්නුවර ප්‍රදේශවල සංචාරයක නිරත වුණේ සාමය ආරක්ෂා කර ගනිමින් ඉදිරි වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳව මහා සංඝරත්නය දේශපාලනඥයින් හා ප්‍රදේශයේ නියෝජිතයින් මෙන්ම ආරක්ෂක නිලධාරීන් සමග අග්‍රාමාත්‍යවරයා විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වුවා කුලියාපිටිය පොලිස් අධිකාරී කාර්යාලයේදී එම සාකච්ඡාව පැවැත්වුණේ එම කාර්යාලයේ අභියසදී මාධ්‍ය වෙත අදහස් පළ කළ අග්‍රාමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් නිසා පාස්කු ඉරිදා දේවමෙහයන් කඩාකප්පල් ලෝබවයි ඇතම් කඩාකප්පල්කාරී කණ්ඩායම් නිසා වෙසක් උත්සවයේද විනාශ කිරීමට ඉඩ දිය නොහැකි බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා. මෙම සිදුවීම් වලින් හානියට පත්ව සිටින ජනතාවට සහන සැලසීම පිළිබඳව ඇමති මණ්ඩලයේදී තීරණ ගැනීමට බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. අපි කුලියාපිටිය ප්‍රදේශයට පැමිණියා මේ තත්ත්වය බලන්න. පාස්කු ඉරිදා ත්‍රස්තවාදීන් ඒ උත්සව කඩාකප්පල් කරා. මෙහි ඉන්න ප්‍රචණ්ඩ ක්‍රියාවලට එදෙන අයට වෙසක් පෝය කඩාකප්පල් කරන්න ඉඩ දෙන්න බෑ. ඒකයි මම ඊයේ ඇමතිවරු රැස් කරද්දී අපි ගත්තේ තීරණය. ඒ නිසා ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් මේ සාමය ආරක්ෂා කිරීමට සම්පූර්ණ බලතලයි වගකීමයි පැවරුවා. අපේ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් හා පොලිස් පොයතුමා ඊයේ පිළිබඳ ප්‍රකාශ කළා තියෙනවා. අසරණ මිනිස්සුන්ට කරදර කළා වෙසක් උත්සව කඩාකප්පල් කරන එක ඉඩ දෙන්න කොහොමවත් අයි බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වෙසක් පොය උත්සවය සාමකාමීවයි පවත්වන්න ඕනේ වුමනා තැන් වලට මේ ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාවත් ලැබලා දෙයි ඒ නිසා ඒ සඳහා පොලිසියටත් මේ ඇවිල්ලා තියෙන ත්‍රිවිධ හමුදාවටත් සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා මැති ඇමතිවරුන් රසක්ද මෙම සංචාරයට එක්ව සිටියා ඊයේ සිදුවුණු සිද්ධියට මුල පිටම තිබුණු හැම කාරණාවක්ම අපි හොඳටම අවධාරණය කරගෙන ඒ පිළිබඳව මින් ඉදිරියට මේ නොසන්සුන් තත්ත්වය මැඩපැවැත්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග අපි විස්තරාත්මකව කතා කළා. ඉතින් මේ 13 වෙනිදා විශාල සිද්ධියක් වෙනවා කියලා ඊයේ හවස වෙනකොටත් මේ කිසිවක් සිදුුනේ නැහැ. ඒ නිසා විපක්ෂයේ දේශපාලඥයන් හිතේ අමාරුවට ඔවුන් විසින් විවිධ ස්ථානවල කලහකාරී තත්ත්වයන් රැඳ විශේෂයෙන්ම පල්ලි වලට පහර දුන්නා, ක්ලිම් ජනතාවගේ කඩකාමර වලට පහර දුන්නා, ගිනි තියලා දැම්මා, ගෙවල් වලට පහර දුන්නා. මේ ආදී ප්‍රදේශයේ දාමරික ක්‍රියාවල වලට සම්බන්ධ වුණා. මේගොල්ලන්ට ඕනකම තියෙන්නේ අත්ත වශයෙන්ම මේ රටේ බෝම්බ පුපුරනවා දකින්න, ඒ වගේ මේ රටේ විවිධ සිද්ධි ඇති වෙනවා දකින්න. එහෙම වෙන්නේ නැති වුණාම මේගොල්ලෝ හිතේ අමාරුවට නැත්තම් තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ඉස්සරහට ගෙනියන්නේ බැරි නිසා අද රටේ කලහකාරී තත්ත්වයක් ඇති කරා. ඒ නිසා අපි කියනවා ජනතාවට ඉතාම කල්පනාකාරීව මේ පිළිබඳව කටයුතු කරන්න. අද මේ තියෙන්නේ ISIS සංවිධානයේ වෙනත් ස්වරූපයකින් තමයි මේ විපක්ෂයේ දේශපාලඥයෝ ක්‍රියාත්මක කරන්න හදන්නේ. ඒකත් රස්තවාදය, මේකත් රස්තවාදය. ඉතින් ඒ නිසා මේකට අපි ඉඩ දිය යුතු නැහැ. අපි රජයක් විදිහට, ජනතාව විදිහට අපි මේකට විරුද්ධව නැගී සිටිනවා. ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමීමට ඕනෑම සහයක් ලබා දෙන බව චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සහතික වී තිබෙනවා. මෙම අදහස් පළ කර ඇත්තේ එක් දින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා චීන ජනාධිපතිතුමා මුණ ගැසුණු අවස්ථාවේයි.
චීනයේ එක් දින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද පස්වරුවේ චීන ජනාධිපති ෂී ජින්පින් මැතිතුමා මුණගැසුනේ එරට ජනාධිපති මන්දිරයේදී. එහිදී ශ්‍රී ලංකාව තුළ මතුවූ හදිසි තත්ත්වයේ හමුවේ ආරක්ෂක අංශවල කටයුතු වෙනුවෙන් ජනාධිපතිතුමාගේ ඉල්ලීම පරිදි රුපියල් කෝටි 260ක මුල්‍ය පරිත්‍යාගයක් ලබා දීමට චීන රජය පියවරගෙන තිබෙනවා. පොලිස් දෙපාර්තමේන්තුව සඳහා රුපියල් කෝටි 150ක් වටිනා ජී ප්‍රත 100ක් ඇතුළු පහසුකම් වහාම ශ්‍රී ලංකාවට ලබා දීමට චීන ජනාධිපතිවරයා මෙම හමුවේදී එකඟතාවය පළ කළා. අදිරට අතර ආරක්ෂක අංශවල සහයෝගිතාව වෙනුවෙන් නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සිදු කරුණේ රාජ්‍යනායක හමුවෙන් අනතුරුවයි. ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා චීන ජනාධිපති මන්දිර වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා චීන ජනාධිපති ෂී ජින්පින් මැතිතුමා ඉතා සුහදශීලීව පිළිගත්තා. චීන ජනාධිපතිතුමා අනතුරුව පැවති සාකච්ඡාවලදී අවධාරණය කළේ ලොව කොතැනක වුවද ම්ලේච්ඡ ත්‍රස්තවාදය තමා දැඩි ලෙස හෙළා දකින බවයි. අප්‍රේල් 21 වනදා ශ්‍රී ලංකාවේ සිදු වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සිය බලවත් අප්‍රසාදය පළ කළ චීන ජනාධිපතිතුමා ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් සිය කනගාටුව පළ කළා. ත්‍රස්ත අභියෝග ජය ගැනීමෙන් යලි නැගී සිටින ශ්‍රී ලංකාව සමග චීන රජය සම විටම අත්වල බැඳගෙන සිටින බව ෂී ජින්පින් මැතිතුමා අවධාරණය කළා. ඔහු තවදුරටත් කියා සිටියේ ඕනෑම අවස්ථාවක ඕනෑම සහායක් ලබා දීමට චීනය කටයුතු කරන බවයි. අප්‍රේල් 21 වනදා සිදුවීම සහ එහිදීගත් පියවරමින්ම ශ්‍රී ලංකාවේ නව ආරක්ෂක වැඩපිළිවෙල පිළිබඳ දෙරටේ ජනාධිපතිවරුන් විශේෂ කරුණු රැසක් සාකච්ඡා කළා. එහිදී අවධානය යොමු වෙත්තේ දෙරටේ ආරක්ෂක අංශ අතර සහයෝගිතා වැඩපිළිවෙල ශක්තිමත් කර ගැනීම සහ බුද්ධි අංශ අතර තොරතුරු හුවමාරු වැඩසටහන් පුළුල් කර ගැනීම පිළිබඳවයි. එහිදී ජනාධිපතිතුමා පවසා ඇත්තේ ත්‍රස්තවාදී මැඩලීමේ දීමින්ම අන්තර්ජාල හා සමාජ ජාල විපඩ විහාර හා අසත්‍ය ප්‍රචාර පත්‍රවලින් සැඟවී සිට ත්‍රස්තවාදී වපුරන පිරිස සහ අපරාධ සිදු කරන්නන් හඳුනා ගැනීමටත් එම අපරාධ වළක්වා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ හා දැනුම ශ්‍රී ලංකාවට නොමැති බවයි. එම උපකරණ සහ තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා කඩිනමින් සහාය දීමට චීන ජනාධිපතිතුමා එකඟතාව පළ කර තිබෙනවා. ඒ පිළිබඳ සොයා බැලීමට චීන තාක්ෂණික කණ්ඩායමක් එවීමටද එහිදී චීන ජනාධිපතිතුමා කැමැත්ත පළ කළා. ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ගෙන් වැළකී සාමකාමීව දෛනික කටයුතුවල යෙදෙන්නයි මහනාහිමිවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. උන්වහන්සේගේ අත්සනින් යුත් විශේෂ නිවේදනයක් නිකුත් කරමුනි. මෙම ඉල්ලීම කර ඇත්තේ මල්ලදු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල, අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගුඩ ශ්‍රී ඥානරතන, අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස, රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිර යන ස්වාමින් වහන්සේගේ අත්සනින් යුතුවයි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ. නිර්මල බුදුදහමේ ආභාෂයෙන් හික්මීම ලැබූ සිංහල බෞද්ධ ජනතාව ඉතිහාසයේ පුරා විවිධ ජාතීන් හා ආගම් සමග එක්ව සාමකාමීව හා සහජීවනයෙන් කටයුතු කර තිබෙනවා. මුස්ලිම්වරුන් ශ්‍රී ලංකාවට අවතීර්ණ වූයේ ස්වදේශිකයන්ගේ හොඳ හිත හා විශ්වාසය දිනාගත් සාමකාමී වෙළඳ ජනතාවක් වශයෙන්. සිංහල ස්වදේශිකයන් හා මුස්ලිම් ජාතීන් අතර වර්ධනය වී තිබූ සුහද සම්බන්ධතාවය මුල් කර ගනිමින් මුස්ලිම් හා සිංහල ජනතාව අතර සහජීවනය ගොඩනැගී තිබූ බව මහානායක හිමිවරුන් පෙන්වා දෙනවා. එමෙන්ම අනෙකුත් ජාතීන් හා ආගමිකින්ද සමග බෞද්ධයින් කටයුතු කළේ ඔවුනොවුන් හා බැඳුණු සහෝදරත්වයකින්. පසුගියද ඇති වූ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නිසා ජනවාර්ගික ආගමික බෙහෙද ඇති වී තිබෙන බවයි මහානා හිමිවරු පෙන්වා දෙන්නේ. සමගිය හා සමාදානයේ තහවුරු වෙනසේ කටයුතු කිරීම පක්ෂ විපක්ෂ දේශපාලඥයින්ගේ මෙන්ම පාලක පක්ෂයේ බලවත් වගකීමක් වනවා. මෙම අවස්ථාවේ නීති හා සාමය ආරක්ෂා කිරීමේ නිරතව සිටින ආරක්ෂක අංශවලට මැදිහත්ව රටට හිතැතිව කටයුතු කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීම සියලු දෙනාගේ පරම යුතුකම බවයි මහානා හිමිවරු පෙන්වා දෙන්නේ. සමගියෙන් කටයුතුකඩ ප්‍රචණ්ඩ ක්‍රියා වළක්වා ගැනීමට සියලු දෙනා සහයෝගය ලබා දීම අත්‍යවශ්‍ය බව මහානා හිමිවරු නිකුත් කළ නිවේදනයෙන් අවධාරණය කර තිබෙනවා. මේ අවස්ථාවේදී හැඟීම් වලට වහල් නොවි බුද්ධිමත්ව කටයුතු කරන්නයි අගනදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අගනදගුරු නිලනිවසේ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම ඉල්ලීම සිදු කළා. කොටි කල්යාණි ශ්‍රී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය මහාචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමින් වහන්සේද මෙහිදී අදහස් දැක්වුවා. රට තුල ඒ පටන් ගත්ත ඒ කරදරකාරී වාතාවරණය තුනී කර ගන්නට තමයි දැන් හැම උත්සාහයක්ම දරන්නේ. ආරක්ෂක අංශවලින් මේ පිළිබඳව මෙහෙයුම් සිදු වෙමින් පවතිනවා.
එනිසා මේ මෙහෙයුම් වලට ඉඩකඩ දීලා අපි අනිත් අය ඒ අයට සහයෝගය දෙනවා මිසක් මේ තත්ත්වය අවුල් කිරීමට උත්සාහ කිරීම මහා වරදක් හැටියටයි මම දකින්නේ. හරියාකාර මේ ප්‍රශ්න තේරුම් ගන්නට බැරි අයට මේ මත්පැන් පොවලා ඒ අයව මේ වැඩවලට සම්බන්ධ කරවන්නට කටයුතු කරන සමහර අය ඉන්නවා කියලා දැන් අපිට පෙනීගෙන යනවා. මේ සමහර අය අතර විවිධ දේශපාලන පක්ෂවල ප්‍රාදේශීය මට්ටම්වල නායකයෝ ඉන්නවා කියලා අපිට දැනගන්නට ලැබිලා තියෙනවා. ආගමික නායකයන් හැටියට අපි විශේෂාකාරයෙන් ඉල්ලීමක් කරනවා. ඉදිරියේදී පැවැත්වෙන්නට තිබෙන වෙසක් උත්සවය, ඒ වගේම ඉදිරියේදී පැවැත්වෙන්නට තියෙන රාමසාහන් උත්සවය, මේ උත්සවවල ඒ ආගමිකයන්ට යෙදෙන්නට ඉඩ දීලා මේ වෙලාවේදී හැඟීම් වලට යටත් වෙලා එක එක්කෙනා කියන කරන දේවල් වලට ඇවිස්සීලා සාමය කඩකිරීමේ ක්‍රියාදාමයන්ට යන්න නැතුව කටයුතු කරන්න කියලා මම විශේෂයෙන්ම සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. ලංකාවේ අපේ සංස්කෘතික ආර්ය ගතිගුණ අපි කතෝලිකයන්ටත් බලපාන යතම් ගතිගුණ අපිට ඇවිල්ලා තියෙන බුද්ධාගම. එවැනි වාතාවරණයක බුද්ධාගම කියන්නේ අනිත් ආගම් ඉවසීමේ ඉහළ උදාහරණේ හැටියට දක්වන්න පුළුවන් ධර්මයක්. මේ වගේ ජාතික ව්‍යසනයක් ඇති වෙච්ච වෙලාවක ජාතික කවුරුත් එකට එකතු වෙලා ඒක විසඳගන්න මිසක් ඒ ප්‍රශ්නයෙන් ඵල ප්‍රයෝජන ගන්න හදනව නම් දේශපාලන කණ්ඩායම් හරි කවුරු හරි ඒ තරම් අවාසනාවන්ත සිද්ධියක් මං හිතනව නෑ කියලා. දේශපාලනය කරන ලාට දේශපාලනය කරන දැන් මේ සිද්ධිය ඊට වඩා ආහත්පසින් වෙනස් එකක්. දැන් මෙතෙන්දී දේශපාලනේ වැත්තගෙන් තියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන ණය මුදලේ පස්වන වාරිකය නිකුත් කිරීමට එහි විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇමරිකා ඩොලර් බිලියන 1.5ක මුදලක් ලබා දීමට එකඟතාවයේ පළ කළේ 2016 වසරේදී. ඒ තුන් අවුරුදු ව්‍යාපෘතියක් ලෙසයි. මෙහි පස්වන වාරිකයේ හෙවත් අවසන් වාරිකයේ වන ඇමරිකා ඩොලර් මිලියන 164.1ක මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිතව තිබෙනවා. ඊයේ රැසූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව තවදුරටත් තීරණය කර ඇත්තේ මෙම ණය වැඩසටහන වසරකින් දීර්ඝ කිරීමටයි. ඒ අනුව ලබන වසරේ ජූලි 2 දක්වා එම කාලය දීර්ඝ කර තිබෙනවා. මිනුවන්ගොඩ කලහකාරී තත්වයක් ඇති කළ පුද්ගලයින්ට තරාතිරම නොබලා දඩුවම් ලබා දෙන්නේයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටිනවා. එම ප්‍රදේශයේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ මේ බව කියා සිටියා. මේ වෙනම බලවේගයක් මේ නීති අතර ගන්න හදනවා. මේකෙන් පේනවා මේක ඇත්තටම දේශපාලනය කරණීය වෙච්ච දෙයක් කියලා. මම ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටින අපේ ළමයින්ට මේවට පැටලෙන්න එපා. මේ ජාතිවාදී අවුස්සන ක්‍රමවේදය ඇති කරන්න එපා. අපි අවුරුදු 30ක් මේක දුක් විඳලා කළු ජූලියත් එක්ක අපිට ප්‍රශ්න ගොඩාක් ඇති වුණා. ඊට පස්සේ නැවත වරක් මේ ප්‍රශ්න ඇති කරන්න නම් එපා. අපි බලාපොරොත්තු වෙනවා මේ මෙවැනි දේවල් මේ රටේ සිදු නොවිය යුතු දේවල්. ඒවට යටින් ඉන්න සියලු දෙනාටම මම නම් හිතනවා දැඩි දඬුවම් පවත්වන්න ඕනේ කියලා. චන්ද ගොඩ ගැන නොසිතා රට ගොඩනැගීමට සියලු දේශපාලන පක්ෂ එකට එක්ව ක්‍රියා කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ පිළිබඳ කරුණු හෙළි කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සිඹලාපිටිය මහතාද එහිදී අදහස් දැක්වුවා. නීති අනුව අනිවාර්යෙන් මාස 6ක් 7ක් හිරේ යන්න පුළුවන් වැඩක් මේ පහර දෙනවා. මේක ලොකු මේ කුඩා කාරණයක් නෙමෙයි. නමුත් මේ එන තරුණයෝ දන්නේ නැහැ මොකටද මේ ඉන්නේ කියලා. ඉතින් මේගොල්ලන්ට කියන්න ඕනේ ඉස්සෙල්ලා මේ තරුණයන්ට මේක ලේසි පහසු වැඩක් නෙමෙයි, මේ ගමකට ගෙදරකට පහර දෙනවා කියන්නේ. රසවාදී වැලැක්වීම පණ තියලා දැම්මොත් මාස 6ක් ඇතුලේ මුස්ලිම් ගම්මාන වලට පහර දෙන, සිංහල ගම්මාන වලට පහර දෙන කවුරු හරි එනවා නම් ඒ අයට විරුද්ධව පැහැදිලිව රසවාදී වැලැක්වීම පණ තියරදී නඩු පවරන්න. එතකොට මාස 6ක් හතක් කිරිය යනවා. එතකොට තීරෙයි. එතකොට එළියට බහින්න ඉන්නේ නැහැ කවුරුත්. මොකද හේතුව? මේ ජාතිවාදී ගින්න නතර කරන්න පුළුවන් වෙන්නේ නැන්නේ ඒකේ. එක පැහැදිලිව ජාතිවාදී සංවිධාන කීපයක් මේ උසගැන්වීම පිටිපස්සේ ඉන්නවයි කියලා මට තේරෙන්නේ. මොකද ඒකට ප්‍රධානම හේතුව නාමල් කුමාර වගේ පුද්ගලෙක් කොහොමද පඬුවස් නුවර නැත්තම් කුරුණෑගල දිස්ත්‍රික්කේ කොහොමද ඔහු වෙන්නේ? ඔහුගේ ගම මං අහලා තියෙන හැටියට අම්පාරේ. මේ අන්තවාදී සිංහල අන්තවාදයක් බවට පත් වෙලා තින්නේ කොහොමද? මෙතන ඉන්නේ බොහොම කීප දෙනෙක්. අන්ත ජාතිවාදී සංවිධාන පිළිබඳව සොයා බැලිය යුතුයි පළවෙනි. ඒ වගේම අනිත් පැත්තෙන් පොලිසියට ආරක්ෂක අමුදාටත් අපි කියන්නේ කරුණාකරලා මේ පරීක්ෂා කිරීම ටික අවසන් කරලා මුස්ලිම් ගම්මාන නිදහස් කරන්න මේ වැඩේ. නැත්නම් මුස්ලිම් ගම්මානවල ඉන්න අය ගැන විශාල සැකයක් සිංහල සමාජය තියෙනවා. අපිට ශ්‍රී ලාංකීය ජාතියක් විදිහට අපි ගොඩනගෙන නම් දේශපාලඥයෝ
සූදානම් වෙන්න ඕනේ තමන්ගේ ඡන්ද කොටට කතා කරන්නේ නැතුව සමස්යක් විදියට තමන්ගේ මැදස්ස නවීන අදහස් මේ රටට ඉදිරිපත් කරන්න දැනටම අපි ස්තුතිවන්ත වෙනවා මුස්ලිම් ජාතික සහෝදර සහෝදරියන්ට උන් දැනටම මේ කාරණාව රණුගත වෙලා තිනවා මම දකින්න උන් සියලු දෙනා දැන් කවුරුත් අපි දකින්නේ නැහැ පාරේ යන බුර්කාව දාගත්ත කෙනෙක් ඒ නිසා මේකට අවශ්‍ය උනේ නීතිමය පසුබිම සකස් කර දීම පමණයි සමාජයේ අවබෝධය ලබා ගත්තා යද්දකීම පියවරෙන් පියවර සියල්ල ඉටු වෙමින් යනවා අපි ප්‍රකාශ කරමු දැන් මේ ගැසට් එක ප්‍රමාදයි 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 කියලා කිව්වා මේ ගැසට් එක දැන් මේ වෙනකොට නිකුත් වෙලා තිනවා සංවිධාන තුනක් තහනම් කරමින් ඉතින් ඒ නිසා රජයක් හැටියට ඉතාම වගකීමෙන් අවධානයෙන් මේ කාරණාවට මුහුණ දෙන්න විශේෂයෙන් ආරක්ෂක අමාත්‍යවරයා රාජ්‍ය නායකය හැටියට ජනාධිපතිතුමා කටයුතු කරනවා සැබෑ තොරතුරු මොකක්ද අපි ග්‍රහණය කරගත් තොරතුරු මොකක්ද මේක ගෙන යාම ටිකක් අමාරු කාරණාවක් හැබැයි අමාරු කාරණාවට කාරණා වගකීම් පැවරෙන්නේ ජනමාධ්‍යවේදී සහෝදරයෙක් ත්‍රස්තවාදය හා අන්තවාදය අවසන් කර ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සකස් කළ යෝජනා මාලාව පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවට බාර දුන්නා. අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු පැහැදිලි කළා. ජාතින ආගමික ජන කණ්ඩායම් අතර වෛරය ප්‍රචණ්ඩත්වය එකිනෙකා අතර සැකේ පැතිරවීම සාපරාදී වරදක්ෂ ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය නීති සම්පාදනය. ඊළඟට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ක්‍රම මුළුමනින්ම සමාලෝචනයට භාජනය කොට ප්‍රතිසංස්කරණය කළ යුතුය. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් අපි සකස් කරන්න ඕනි. ඔය අන්තවාදී වැඩවලට ගිය සමහර අය මේ රටේ විශ්වවිද්‍යාලවේ පිටරට විශ්වවිද්‍යාලවලත් ඉගෙන ගත්තා කියලා තියෙනවා. ඉතින් අද අපේ රටේ විශාල ප්‍රමාණයක් පිටරට විශ්වවිද්‍යාලවලට යනවා. ඉතින් අපි කියන්නේ මේ විදිහට ලංකාවට එන අය මේ රටේ සංස්කෘතියට ඒකාබද්ධ කිරීම සඳහා ඔවුන්ට යම් නීති රීති මාලාවක් තියෙන්න ඕන. ඊළඟට දැන් මේ රටට පැමිණෙන ආගමික සංස්කෘතික දේශන හා අධ්‍යන පරීක්ෂණ වැඩමුළු පැවැත්වීමට පැමිණෙන්නන් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට පෙර විශේෂ පරීක්ෂණයට ලක් කිරීම සම්බන්ධ නීති රීති සම්පාදනය කළ යුතුයි. ඊළඟට රාජ්‍ය ජාතික ආරක්ෂාව හා සාමකාමී පැවැත්මට හානි කර වූ ඇඳුම් සහ වෙනත් චර්යාවන් ෆුල් ෆේස් හෙල්මට් බුර්කා වැනි ඇඳුම් පැළඳීම වැළැක්වීම සඳහා ආගමික නායකින් හා බුද්ධිමතුන්ගේ උපදෙස් මත නීති රීති සම්පාදනය කළ යුතුය. අපි දීර්ඝකාලීන වශයෙන් කියන ජාති ආගම් කුල ප්‍රදේශ පදනමින් දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම වැළැක්වීම සඳහා නීති නිෂ්පාදනය කළ යුතුය. ඊළඟට ආගමික සිද්ධස්ථාන හා යාඥා මධ්‍යස්ථාන ඇති කිරීම පිළිබඳ පොදු නීති රීති සම්පාදනය කරන්න ඕනේ. ජාති හා ආගම් අනුව අමාත්‍යාංශ ඇති කිරීම වෙනුවට එක් ප්‍රධාන ආගමික කටයුතු අමාත්‍යාංශය පිහිටවීම නීතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න ඕනේ. ලෝකයාටම අපි පෙන්වනවා සංහිඳියාවක් සඳහා අවශ්‍ය ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදන අප විසින් ඇති කරලා තියෙනවා කියලා. අපි ආගමන හා විගමන අංශය අපි ශක්තිමත් කරන්නට වෙනවා. අලුත් තාක්ෂණය එකතු කරගෙන මේ අයට මේකෙන් පැනලා එන්න බැරි වෙන ආකාරයට විවිධ රටවල් සංවිධාන වලින් හා පුද්ගලයන්ගේ ලැබෙන අරමුදල් යොදවන්නේ කවර අරමුකුද යනු වෙනුවෙන් නිසි අධීක්ෂණයකට හා පාලනයකට අදාළ නීති සම්පාදනය කළ යුතුයි. ඊළඟට අන්තර්ජාල තොරතුරු හා මුහුණු පොත් වගේ සිදු කරන අනිසි පෙළඹවීම සාපරාදී අරමුණු වෙනුවෙන් තොරතුරු පාලනය කිරීම නීති සම්පාදනය කළ යුතුයි. අවසන් වූ ත්‍රස්තවාදී වැඩ කටයුතු වලින් පස්සේ නැවත ජනතාව කුපිත කාණ්ඩ එක හේතුවක් වුණේ මොකද්ද? අර Facebook එකේ ගියේ එකට දෙන්නේ රණ්ඩු කරලා. ඉතින් ඒ නිසා අපිට මේ Facebook පිළිබඳව නීති විරෝධී ලෙස පාවිච්චි කරනවා නම් ඔවුන්ට දඬුවම් දීම සඳහා සුවිශේෂී ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට සිහින දකින සමහර පුද්ගලයන් ජාතිවාදීන් පෝෂණය කිරීම සඳහා සහාය ලබා දී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ ප්‍රහාර සම්බන්ධ සංවිධානය අඩපණ කරලා සාමාන්‍ය ජීවිතේ සමාජය ගේන්න හදන වෙලාවක ඒකට බාධා කරමින් මේ අවස්ථාවාදී අන්තවාදී කුඩා කණ්ඩායමක් නැවත රට තුළ ගැටුම් නිර්මාණය කිරීමට උත්සාහ කරමින් ඉන්න එක තමයි පේන තියෙන්නේ. මේ ජාතිවාදයන් පෞගේ කාලයක් තිස්සේ අපේ රටේ පෝෂණය කරමින් තිබිච්ච ඒවා.
මේ ජාතිවාදයෙන් පෝෂණයකින් පිටිපස්සේ දේශපාලන නායකයෝ බොහෝ හිටියා. මුස්ලිම් නායකයෝත් හිටියා, සිංහල නායකයෝත් හිටියා. මේ වෙලාවේ පරාජිත පත්තලා ඉන්න, ඊළඟ ඡන්දවලින් දිනන බලන් ඉන්න සමහර බලවේග ජනාධිපති වීමේ හිණ දකින සමහර උද්ගලයෝ මේ ජාතිවාදයන්ට උදව් කරා කියලා අපි දැකලා තියෙනවා. මේ අන්තවාදයන්ටයි ජාතිවාදයන්ටයි දෙකටම එක අරමුදලෙන් පඩි ගෙව්වයි කියලා එළිවලා තියෙනවා. මේ බලවේග තාමත් තමන්ගේ ජාතිවාදී අවස්සලා බලයට පත් වීමේ සමාජය අනාරක්ෂිත කරලා සමාජය බියට පත් කරලා ඒ බිය උපෝගී කරගෙන තමන්ට බලයට පත් වීමේ පටු ක්‍රියාමාර්ගයක් තරන්නේ. ඒ නිසා ඒගොල්ලෝ අපි දකිනවා මේ සිදිවල පිටිපස්සේ මතවාදීන්. පසුගිය කාලයේ පුරාවට අන්තවාදීන් පෝෂණය කළ අය පිළිබඳවද ටිල්වින් සිල්වා මහතා මෙහිදී අදහස් පළ කළා. මේකේ වැරදිකාර අපි දකිනවා කීප දෙනෙක් ඉන්නවා කියලා. පළවෙනි වැරදිකාරයා තමයි මේ තව්පික් ජමාත් කියන සංවිධානය. උමතු ආගමික අන්තවාදී සංවිධානය සහ ඒක සමාජික පළවෙනි වැරදිකාරයා. දෙවෙනි වැරදිකාරයා කවුද? මේ සංවිධාන නිර්මාණය මීට අවුරුදු 10කට 12කට කලින්. මේක නිර්මාණය වෙන කාලේ තිබුණේ අපේ රටේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව. මේ සංවිධානය හැදෙද්දී මේ සංවිධානය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබෙද්දී මේ සංවිධානය පිළිබඳ සමහර මුස්ලිම් නායකයන් තොරතුරු කියද්දී ඒවා සැලකුවේ නැහැ. Tamanට ලැබෙන නැගෙනපළාතේ මුස්ලිම් ඡන්ද ටික අහිමි වෙයි කියලා ඉතින් හිටියා. මේ අන්තවාදී කණ්ඩායම් තමන්ගේ අරමුණු වෙනින් යොදාගත්තා. තොරතුරක් එවිලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආරක්ෂක ලේකම් කරන කාලේ ආරක්ෂක අමාත්‍යාංශයේ බුද්ධියංශ සඳහන් වෙච්ච අරමුදලකින් මේ සංවිධානවල 26 දෙනෙකුට පඩි ගෙව්වා කියලා. ඒ වගේම තවත් අන්තවාදී සංවිධානට මුදල් දුන්නා කියලා. එයාගේ ආයතන හැදෙන ඉඩ හැරියා. මොකක් සඳහාද? තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන්. වෙසක් සතිය ආරම්භ වීමත් සමග ජනතාව ඒ සඳහා සූදානම් වන ආකාරය දැකගත හැකි වුණා. පාස්කු ඉරිදා ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට සහෝදර ජනතාව ගොදුරු වීම හේතුවෙන් වෙසක් කලාප නොපැවැත්වුවද ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් සම්බුදු තෙමකුල සැමරීමට ජනතාව සූදානම් වනවා. වෙසක් පුන් පොහෝ දිනේ ලබන 18 වනදාට ඉදී තිබෙනවා. ඒ වෙනුවෙන් විහෙර විහාරස්ථානවල විශේෂ වැඩසටහන් පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. එමෙන්ම වෙසක් සැරසිලි වෙනුවෙන් ජනතාව උනන්දු වන ආකාරයද දැකගත හැකි වුණා. බොහෝ මාර්ග දෙපස වෙසක් කූඩු ඇතුළු සැරසිලි අලෙවි කිරීමට කටයුතු කෙරෙනවා. එමෙන්ම වෙසක් සුබ පැතුම්පත් මිලදී ගැනීමටද ලොකු කුඩා බොහෝ දෙනා තුළ දක්නට ලැබුණේ උනන්දුවක්. වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වීමට සූදානම් කර තිබූ තොරණ දන්සල් හා වෙසක් කලාප පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් නොපැවැත්වීමට බොහෝ සංවිධායකින් තීරණය කර තිබෙනවා. මේ වෙසක් සතිය තුළ අපි අපේ ජීවිත ප්‍රඥාවෙන් පොහොසත් කරගෙන ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගන්න ඕනේ. ගමේ පන්සල කේන්ද්‍ර කරගෙන ආධ්‍යාත්මික ශක්තිය වැඩි දියුණු වෙන ආකාරයෙන් ප්‍රතිපත්ති පූජාවට මුල් තැනක් දෙමින් තමන්ගේ ගෙදර තමන්ට පුළුවන් විදිහට වෙසක් සැරසිල්ලක් කරලා අහිංසක ප්‍රීතියක් ලබන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒක ඒ විදිහටම කරලා මේ වෙසක් පෝය ලෝකයටම හොඳ ආදර්ශයක් දෙන හැටියට ඉතාම මෛත්‍රියෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ගම්මාන මට්ටමෙන් අපි සංවිධානය වෙලා ආරක්ෂාව වෙනුවෙන් වැඩපිළිවෙලක් දන්න ඕන. බණමඩුවේ සමාදන් වෙච්ච අය වතාවත් පුරන අතරේ ගේට්ටුව ළඟා හා ඒ පරිසරය තුළ සකලවිධ ආරක්ෂාව සලසා ගැනීමට නාඳුන අය ඇතුළත් වෙන එක හඳුනා ගැනීමට වළක්වා ගැනීමට වැඩපිළිවෙලක් යෙදිය යුතුයි හැම බණමඩුවක් තියෙන තැනකම. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා සැරසිලි අඩුවක් නැතුව සම්පූර්ණ කරන්නත් වෙසක් එකට බුදුහාමුදුරන්ගේ ප්‍රතිපත්ති වලට මූලික තැන දීලා බණ මඩු තුල සීල සමාදාන වැඩසටහන් වඩාත් ආරක්ෂා විදි ඇතුව පවත්වන්නටත් අපි ජනතාවට කියා හිටිනවා. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. යළිත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk